ගම දියුණු කිරීම තමයි මේ ජනාධිපතිතුමාගේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ සඳහා එතුමා ඉදිරිපත් කළා තියෙනවා සපිරි ගමක් කියන සංකල්පය. සපිරි ගමක් කියන සංකල්පයෙන් එතුමා අදහස් කරන්නේ ගමත් නගරයත් සම්බන්ධ වෙන ඊළඟට නගරයේ තියෙන සම්පත්, ගමේ තියෙන පහසුකම් ගමටත් ගලා යන වැඩපිළිවෙලක් දියත් කරන්න. ඒ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි දැනටම වෙන් කරලා තියෙනවා. එක ග්‍රාම නිලධාරී කොට්ටාශයකට මිලියන 2ක් බැගින් අපි වෙන් කරලා තියෙනවා. ග්‍රාම නිලධාරී කොට්ටාශ 14,000ටම මිලියන 28,000ක් ඒ වෙනුවෙන් වැය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙනවා ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වයන් නගා සිටුවන්නට. විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බලකායක් ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඒ සඳහා 130,000ක පමණ සංඛ්‍යාවක් එතුමා බඳවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ 130,000ක ශ්‍රම බලකායේ අධ්‍යාපන සුසුම් නෙවෙයි වැඩි සලකන්නේ. ඒතකොට මේ සාමාන්‍ය පෙළ සමත් වෙන්න බැරි වෙච්ච හුඟ දෙනෙක් ආර්ථික හේතුන් නිසා තමයි එහෙම බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා අධ්‍යාපනයේ දිගට ගෙන යන්න බැරි ළමයි, ඒ තරුණියන් අද ඉන්නවා කිසිම රැකියාවකට යන්න බැරුව. ඒ අය ගැන අද අවධානය යොමු කරලා තියෙනවා. එතුමා කිව්වා මේ රටේ දුප්පත්කම නැති කරන්නම් කිසිම රැකියාවක් ආදායම් මාර්ගයක් ලබා ගන්නට බැරුව සිටින ජනතාව කෙරෙහි අපේ අවධානය යොමු වෙන්නට ඕන කියලා.